අලුත්ම තාක්ෂණික වීඩියෝ ආරකට ගෙන්න ගන්න subscribe කරන්න දිල්ෂාන් TG YouTube channel එක. අයිබෝන් හැමතෙම දත්වල මේක තුලා ඉන්නේ දිල්ෂාන් TG YouTube channel එකත් එක්ක. ඉතින් අපි Facebook පාවිච්චි කරනවා, YouTube පාවිච්චි කරනවා, social media ගොඩක් පාවිච්චි කරනවා, ඒ වගේම තවත් website පාවිච්චි කරනවා, cloud storage පාවිච්චි කරනවා. මේ මොකක් පාවිච්චි කරත් මේ හැම දෙයකම ගබඩා වෙලා තියෙන data තවත් කොහරිදින් server එක තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ servers ගොඩක් එකතු කරලා හදපු තැන තියෙනවා data center කියලා. එහෙම නැත්නම් දත්ත මධ්‍යස්ථාන කියලා අපි මේවට කියනවා. මේ දත්ත මධ්‍යස්ථාන වල සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ website එකට අදාළ data, ඒ වගේම ඒකේ ඉන්න users ලාගේ data. හරි, ඒ වගේම තමයි අපේ උදාහරණයටම අපේ ගෙදර තියෙන computer එක. අපේ ගෙදර computer එක පාවිච්චි කරද්දි මේක රත් වෙනවා. ඒකෙන් හින්දා තමයි ඒක ඇද්දුවේ තියෙන fan එකෙන් මේක cool කරන්නේ. ඒ වගේම තමයි මේ server පරිගණකත්. මේවා අපේ computers වලට වඩා රත් වෙනවා. මොකද මේවායේ කාර්යක්ෂමතාව ගොඩක් වැඩි. අන්න ඒ නිසා මේවා cool කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ පරිගණක ගොඩක් එකතු කරලා හදලා තියෙන data center එක cool කරන්න අතිවිශාල වියදමක් යනවා. අතිවිශාල බලශක්තියක් වැය වෙනවා. මොකද මේවා ගොඩක් රත් වෙනවා. මේවා නිතරම cool කරන්න ඕනේ. අන්න ඒ නිසා Microsoft ආදෙනෙන් තීරණය කළා තිනවා මේ data center මුහුදයට ගබඩා කරන්න. අන්න ඒදෙන මුහුදයට ගබඩා කරාට පස්සේ මේක සිසිල් කරන්න යන වියදම සම්පූර්ණයෙන්ම අඩු කරගන්න මෙයාට හැකියාව තියෙනවා. මොකද මුහුදු ජලය නිසා මේක ඔටෝමැටිකලි කූල් වෙනවා. ඉතින් මෙයාලා මේකට හදලා තියෙන සිලින්ඩරයක් වගේ හැඩයක් තියෙන මෙන්න මේ වගේ උපකරණයක්. මේක ඇතුළේ සම්පූර්ණයෙන්ම සර්වර් පරිගණක තමයි රඳවලා තියෙන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම සීල් කරනවා. ඊට පස්සේ මේක මුහුදයට ගිල්ලනවා. ඒ වගේම නම් ගොඩබිමේ ඉඳන් කේබල් මාර්ගයක් කරා ගොඩබිමේ තියෙන සර්වර්ස් වලට මේක සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අර ගොඩබිමේ තියෙන සර්වර් පරිගණක මේ මුහුදේ යට තියෙන data center එකත් එක්ක සම්බන්ධලා සාමාන්‍යයෙන් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙයාලා කියන විදිහට මේ ඇතුලේ තියෙන එක සර්වර් පරිගණකයක් හරි අක්‍රිය වුණොත් එහෙම ඒක ආයෙ නිවැරදි කරන්න මෙයාලට හැකියාවක් නැහැ. හැබැයි මෙයාලා කියනවා මුහුදේ යට තියෙද්දි ගොඩබිමේ තියෙනට වඩා වැඩි ආරක්ෂාවකින් මේක තියෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ ලෝහ වලින්. ඉතින් ලෝහ දෙයක් මුහුදයට තියෙද්දි මේක මලකඩ ගන්න පුළුවන්. අන්න ඒ නිසා මෙයාලා කරන්නේ මිනිස්සු ගැවසෙන්නේ නැති මුහුදු වලල් වගේ දේවල් තෝරගෙන ඒ ආසන්නයේ මේව ගබඩා කරනවා. ඊට පස්සේ මේ මුහුදු වලදී තියෙන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අඩු කරලා දානවා. අන්න එතකොට හැකියාව තියෙනවා මේක මලකඩ ගෑමෙන් ආරක්ෂා කරගන්න. ඉතින් 2015 දී Microsoft එකෙන් මේ වගේ data centers පහක් ස්ථාපිත කරලා තියෙනවා දැනට මුහුදයට. ඉතින් එයාලා කියන විදිහට වැඩේ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කරලා Microsoft එකට හැකියාවත් ලැබිලා තියෙනවා එයාලගේ data center cool කරන වියදම ගොඩක් අඩු කරගන්න. ඉතින් ඉස්සරහට Microsoft විතරක් නෙමෙයි Google, Facebook වගේ ආයතන වලත් මේ දේ බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ගොඩක් ස්තුතියි අදත් වීඩියෝත් එක්ක එකතු වුණාට. දිල්ෂාන් TG YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දිර රතවට බටන් එක පාරක් click කරන්න. ඒතර මගේ channel එක subscribe කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි bell icon එකට පාරක් click කරොත් එහම වීඩියෝක් upload කරපුවම ඔයාලගේ phone එකට, desktop එකට, laptop එකට notification එකට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් අපි තාත් මේ වගේම වීඩියෝකින් ඉක්මනටම හම්බෙමු.